ආයිබෝවන් සුබ දවසක් ස්වර්ණමය යුගයේ ආරම්භයට එකතුවන්නයි මේ හැම දිනාටම කරන ආදරණීය ඇරයුම් මොකද්ද මේ ස්වර්ණමය යුගයේ කියන එක ගැන මම කිහිප අවස්ථාවකම මගේ වීඩියෝ වල කතා කළා ඉතින් මේ වෙනකොට ස්වර්ණමය යුගයේ ආරම්භ වෙමින් පවතිනවා ඒ ගැන කියනකොටම මගේ channel එක ආදුනික කෙනෙක් නම් හිතන්න පුළුවන් මේ පිස්සු කියවනවද රටට මෙච්චර ප්‍රශ්න වෙලා තිනකොට මොන ස්වර්ණමය යුගයක් ගැනද මේ කතා කරන්න යන්නේ මොකද්ද මේගොල්ලෝ මේ කියන්නේ මේක මේ මානසිකව හිතන යම් කිසි මනෝවිකාරයක් එහෙම දෙයක් වෙනවද මොකද්ද මේ ස්වර්ණමය යුගය එහෙම නැත්නම් අනාගතේ තව වසර දෙකමාරක් පමණ යන විට 2024 මැද වෙන විට යම් කිසි දේශපාලනීය එහෙම නැත්නම් ආධ්‍යාත්මික යම් කිසි යුගයක ආරම්භයක් සනිටුවන් වෙයිද යම් කිසි ආධ්‍යාත්මික ශක්තියින් සහිත මිනිසුන්ගේ ආධ්‍යාත්මය එහෙම නැත්නම් අධ්‍යාත්මය සතුට වර්ධනය කරන්න පුළුවන් පාලක පිරිසක් එහෙම නැත්නම් යම් කිසි සංවිධානයක් ආධ්‍යාත්මික සංවිධානයක් ඒකට විවිධ නම් කියන්න පුළුවන් එකමුතුවක් කියන්න පුළුවන් දේශපාලන සංවිධානයක් කියන්න පුළුවන් එක එකනට විවිධ අර්ථකථන දෙන්න පුළුවන් මොකද යම් කිසි විදිහකට රටේ පාලන තන්ත්‍රයේ තුලට පැමිණිලා යම් කිසි විදියකින් රට ගොඩනගන්නට එකතු වෙනවා නම් ඒක තුල යම් කිසි සංවිධානයක් තියෙනවා එතකොට ආධ්‍යාත්මික යුගයක් ආරම්භනවා කියන එක ගැන අපි කතා කළා කලින් ඉඳන් ඉතින් ඒක මේ වෙනකොට විශ්වයෙන් පණිවිඩය ලැබෙන බොහෝ දෙනෙක් එකතු වෙලා මේ පණිවිඩ මුදා හරිමින් අදාළ තෝරාගත් පුද්ගලයන් ඉන්න එකතු කරමින් පවතිනවා. එතකොට මේ වීඩියෝ එක විශේෂයි. මම මේක දාන්නේ අග වෙනකන් අහන මාව විශ්වාස කරන්. ඒ වගේම මම යම්කිසි ගොඩනගන මතය තුල විශ්වෙන් පණිවිඩ එන බොහෝ දෙනෙක් මගේ channel එකේ ඉන්න අයට මං කියන දේවල් තේරෙනවා. අන්න ඒ අයටයි මම මේ අමතන්නේ. ඉතින් මම මේ කියන දේවල් මේ පිස්සෙක් ස්වර්ණමය යුගයක් ගැන කතා කරනවා තව කාලයක් යනකොට ආධ්‍යාත්මික නායක වෙනවලු මොන පිස්සුද කන්න බොන්නවත් නැහැ තෙලුත් නැහැ මුකුත් නැහැ මේවා ඇහිලා හිතළු විතරයි අලුත් අය ඇහිලා කොහෙද මේක කරන්නේ ඒ වගේමත් හිතන මේක අහනකොටම හිතන අය දැම්ම මේ අයට මේක තේරුමක් නැහැ ඒ නිසා වීඩියෝ එක නවත්තලා ඉවත් වෙන එක තමයි සුදුසු ඉතින් තමන්ගේ ලේ තුල කැකෑරෙන අපේ රට මගේ මව් භූමිය ආධ්‍යාත්මිකව ගොඩනගලා අපි දැකපුවේ ලස්සන ලංකාව සිව් හෙළය ස්ථාපිත කරන්න ඕනි කියලා කැකෑරෙන ලේ තියන අය මේකේ ඉන්න අය මේක හොඳින් අහන්න මොකද විශ්වය විසින් යම් කිසි කාර්යයක් සඳහා තෝරාගත් එක් පුද්ගලයෙකු විදිහට මං විසින් යම් කිසි මෙහෙවරක් කාලයක් තිස්සේ මම දන්න දැනුම් පද්ධති තුලින් ඔබට ගිනාවා දැන් ඒකේ උපරිම තලයේ හරිම අවස්ථාවේ මම කණ්ඩායමක් සමග ඒ ආධ්‍යාත්මික යුගයේ මගේ කාර්යභාරය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් වරදවා තේරුම් ගන්න එපා. තවත් දියසෙන් කෙනෙක් හෝ රාවණා කෙනෙකු නොවේ විශ්වය විසින් තෝරාගත් මේ කාර්යය සඳහා කණ්ඩායමක් මෙහෙවන එක් අයෙකු පමණයි. ඉතින් ඒ වගේ බොහෝ දෙනා මේ වෙනකොට එකතු වෙමින් ආධ්‍යාත්මික යුගයේ ආරම්භයේ 2023 මුල ආරම්භ කළා. එය වැඩ කරන తත්වය එහෙම නැත්නම් පාලන තන්ත්‍රයක් විදිහට 2024 මැද්ද වෙනකොට මේ තුල ස්ථාපිත වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ලංකාව එහෙම නැත්නම් සිව්හෙළය මේ තියෙන මේ දැන් මොනවාද තිබුණේ? රට කොහොමද ඒ වෙනකොට තියෙන්නේ කියලා. රට හැදෙන්න පටන් ගන්න තැන හරිම තැන ඉන්නේ 2027 තමයි මේ අදාළම තැන උපරිම තලයට එන්නේ. ඉතින් මේ කාර්යය ලොකු ප්ලෑන් එකක් ලොකු විෂන් එකක් අවුරුදු 5ක විතර ප්ලෑන් එකක්. එතකොට ඒ තුලට එකතු වෙන ආධ්‍යාත්මික ශක්තියින් විශ්වය තුලින් පණිවිඩ එන අය විවිධ පරාසවල අපේ හෙළයන්ගේ ඍෂි පරාසයන්ගේ දැනුම් පද්ධති තිබිච්ච බොහෝ පිරිස් එකතු වෙලා කණ්ඩායම් එකතු කරමින් 2023 වෙන විට එක් තැනකට පැමිණෙනවා. ඉතින් මෙන්න මේ කාර්යය ගැන හඳුන්වන්න මේ ගැන කැකෑරමින් මම යන පාර මොකද්ද? මට මගේ මව්බිමට කරන්න තියෙන්නේ මොකද්ද? මේ වෙන විවසන වලින් මගේ මව මගේ අම්මා බේරගෙන කොහොමද මේ තියෙන මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නේ කියලා හොයන අයට ඒ හොයන්න අවශ්‍ය දේ මම අද දෙනවා. ඉතින් ඒ නිසා රැඳිලා ඉන්න අද වීඩියෝ එක මම කියන වීඩියෝ වල වෙනස්ම තැන මගේ අරමුණේ එක් අවස්ථාවක් ඒ අරමුණ ගැනත් අද පැහැදිලි කරන්නම් එහෙනම් යමු අද වීඩියෝ එකට. අතීතයේ තුල වැළලු දසවිධ රාවණ ශක්තිය නවතක් සිංහලයට චරිත කරන යුගයේ තක්සලා ගගන ප්‍රතාප. හොඳයි, ආධ්‍යාත්මික යුගය ගැන මම කලින් කිව්වා ස්වර්ණමය යුගය. මුලින්ම කියන්නම්
ගොඩක් අර ප්‍රශ්න ඇති කොහොමද ස්වර්ණමය යුගයක් ඉන්නේ මේ දැන් තෙලුත් නැහැ කන්නත් නැහැ හාලුත් නැහැ අහස උසර හැමදේම ගණන් කොහොමද මේ යුගයේ ස්වර්ණමය යුගයක ආරම්භයක් ඉන්නේ අපි හරි හෙලකම ගැන අපේ අතීතය අපේ ප්‍රවුඩ් අභිමාන ගැන කතා කරනවා ඒ උනට අපිට දැන් හරියට කන්නත් නැහැ තෙලුත් නැහැ පාලකේ අපිට හැම පැත්තෙම ගහලා එතකොට කොහොමද අපිට මේ ස්වර්ණමය යුගයක් කියලා හිතන්නේ මේක මොන පැත්තෙන්ද මේක ස්වර්ණමය වෙන්නේ ආධ්‍යාත්මික කොහොමද වර්ධනය වෙන්නේ හරියට හිතුවොත් ඒක ආරම්භ වෙලා තියෙන විදිහ හරි ලස්සනට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පැත්ත හැම පැත්තකින්ම මිනිස්සයා නිරෝගිමත් වෙන්න වස විසෙන් තොර ආහාර අවශ්‍යයි විශ්වය විසින් පාලකයන්ට දඬුවම් දෙන අතර මිනිස්සුන්ට පාලකයන්ට දඬුවමත් මිනිස්සුන්ට පාඩමක් ලැබලා දීලා මේ වෙනකොට කුෂිකර්මාන්තයේ වස විසෙන් තොර වගාවක් කරගෙන යන තත්ත්වයට පත් කරලා තිනව රටින් අපිට පෝර ගේන්න බෑ කුමිනාශක් ගේන්න බෑ ඒකත් එක්ක මිනිස්සු නැවත ආපස්සට යනවා ආපස්සට යන්න ඕනේ නැවත රට හැදෙන්න පරණ තැනට ගිහලා හෙළ තාක්ෂණේ භාවිතා කරමින් හෙළයන් සතු දැනුම පාවිච්චි කරමින් තමයි අපේ කුෂිකර්මාන්තේ නැගෙන්න ඕනේ කිසිම වස විසකින් තොරව. එතකොට තමයි ආධ්‍යාත්මය හොඳින් වර්ධනය වෙච්ච. සිව් හෙළේ පැරණි ශක්තියින් ඇඟට අවශෝෂණය කරගත හැකි හෙළ ජානවලින් සහිත හෙළ ජානවලින් පරිපූර්ණ පිරිසක් එන්නේ. එහෙනම් ආහාරය අංක 1 දැන් ආරම්භ වෙන්නේ. වස විසෙන් තොර කාබනික යුගය අකමැත්තෙන් උනත් කැමැත්තෙන් උනත් පාලකයන්ට දඬුවම් දෙන ගමන් විශ්ව විසින් ඒතනට පත් කරලා තිනවා කැමැති උනත් අකමැති උනත් නැවත අතීතයට අපේ සූර්ය වංශය වගා කළ ක්‍රමයට යන්න සිද්ධ වෙලා තිනවා ඒක ඉදිරියේදී ආධ්‍යාත්මික යුගයේ මේ ආරම්භ වීමත් සමග ඉදිරියට වර්ධනය වෙනවා ඒ වගේම තමයි ඉදිරියට ලොකු ප්‍රශ්නයක් බල ශක්තිය අපිට දැන් මේ තියෙන ප්‍රශ්නේ අපිට දැන් තියෙනවා නමුත් අපි ඒකෙන් ඉදිරියේදී විසඳෙනවා අපි ඒක ගැන මුලින්ම අවබෝධ කරගන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තව ටික කාලයක් යනකොට ලෝකේ බොහෝ අයට බලපාන ප්‍රශ්නයක් තෙල් ප්‍රශ්නේ. එතකොට අපි විකල්ප බල ශක්තිය, සූර්ය ශක්තිය, ඒ වෙනකොට සූර්යාගේ ශක්තියෙන් වැඩ කරන හොඳම කාර් එක. තව ඒකට යම්කිසි කාලයක් තියෙනවා. ඒකත් හෙලේකු විසින් නිර්මාණය කළා. ලංකාවේ එක තැනකට ගේන ප්‍රොජෙක්ට් එකක් ඒක දැනටත් යනවා. ඊට අමතරව සූර්ය ශක්තිය නියමිට අමතර තවත් විකල්ප බල ශක්තියින් ඇතුළු බල ශක්තියින් හෙළයන්ගේ හෙළ දැනුම තුලින් ඉදිරියට එනවා. ඒකත් එක්ක මිනිස්සු මහ පොළොවට බහිනවා. කවදාවත් බස් එකේ යන්න හිතමු නැතු මහ පොළොව සිම්බේ නැති වෙනන මහ පොළොවේ පොළොවේ පය ගහමු නැති අයට මිනිස්සුන්ගේ දුක තේරෙන තැනට එන්න වෙනවා. මිනිස්සුන්ට තෙල් පොලිමකට ගියාම මිනිස්සුන්ගේ හැසිරීම කොහොමද? එකාට එකා මේ රට ගැන තමන් ගැන අනිත් අය ගැන හිතන්නේ කොහොමද? දැනගන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබේ ආයතන ප්‍රධානීක ඔබත් එක්ක පාපූර්ව යන්න පුළුවන්. කවදාවත් ඒගොල්ලෝ පොඩි මිනිස්සුන්ගේ තන කොහොමද කියලා දැක්කේ නැහැ. AC කාමරවල AC වාහනවල ඉඳපු ඒ සියලු දෙනාම සල්ලි මලවන් කෑවත් කරගන්න බැරි තත්ත්වයට විශ්වය විසින් පත් කළා තියෙනවා. පොළොවට පය ගහලා ටික කාලයක් ට්‍රේන් වෙලා එන්න මිනිස්සු කොහොමද දුක් විඳින්නේ? හැමෝම කොතනටද එන්න ඕනේ? රට තියෙන්නේ කොතනද කියලා කරන්න. ඒක කිසිම දේශපාලඥයෙකුට කරන්න බෑ. කරන්න වෙන්නේත් නැහැ. කවුරුත් ඒ දණ්ඩට එන්නේත් නැහැ. ඒක කලාය නිසා විශ්වයේ විසින් මේ විශ්වයේ යම් කිසි සිදුවීම් සමුදායක් මේ වෙනකොට සිද්ධ වෙලා අවසන් ඒක වෙන්න ඕන විදිහ සියල්ල සැකසීලා ඉවරයි. එතකොට පාලකයෝ දූෂිතයි. පාලකයන්ට දඬුවම් දිය යුතුයි. පාලකයන්ට මානසික වශයෙන් උත් අධික දඬුවම් දෙනවා. ඒ අතර විශ්වයේ විසින් ඒ පාලකයන්ව පත් කරපු මිනිස්සුන්ගේ පටන් ආධ්‍යාත්මයේ දුර්වල සියලු මිනිස්සුන්ට මේ වෙනකොට දඬුවම් දෙමින් පවතිනවා. ඒ දඬුවම සියල්ලන්ට විඳින්න සිද්ධ වෙනවා. පාට කණ්ණාඩි ගැලවෙනවා. මේ වෙනකොට කාටවත් දරුණා දේශපාලඥයන්ගේ තිබිච්ච දේශපාලන වශයෙන් බෙදිලා තිබිච්ච පාට කණ්ණාඩි ගලවන්න. හැබැයි මේ විශ්වය විසින් ඒ පාට කණ්ණාඩි මේ වෙන විටත් ගලවලා තියෙන්නේ. දැන් පාට කණ්ණාඩි ගලවලා වීසි කළ මිනිස්සු බලන් ඉන්නවා. මොකද්ද දැන් මෙතනින් පස්සේ අපි කරන්නේ? අපේ රට හැදින්නේ කොහොමද? මොකද්ද දැක්ම? 225 ඇතුළෙත් මේ වෙනකොට ඉන්න ඉස්සරහට ඉන්න යම් කිසි කවුරු හරි කමන්නේ පක්ෂයක්. එහෙම නැත්නම් යම් කිසි පිරිසක් ගැටළු අඩුම කට්ටිය අපි තෝරගෙන නැවත මේ රට ගන්නවත්. මොකද මේගොල්ලෝ තමයි ඉතින් ඉන්නේ මේ පාර්ලිමේන්තු අස්සරින් ඉඳගෙන. වෙන කවුරුත් මේක බාර ගන්නෙ නැහැ. එහෙනම් මේගොල්ලන්ට මේ දීලා මේක ගොඩනගනවාද? මේගොල්ලන්ට හරි දැක්මක් තියෙනවාද? දැක්මක් තිබුණත් නැතත් ඉල්ලුවොත් ඒ කට්ටියගෙන් සුදුස්සාට දෙන්න වෙනවා. එහෙම වුණොත් ප්‍රශ්නයක්. මේ ඇතුලේ මේ නරා වල ඇතුලේ මේ 225 ඇතුලෙන් ඉන්න කිසිම කෙනෙක් ඔයගොල්ලෝ හිතනවා නම් ඔබ බොහෝ දේශපාලන මතදරයි. හෘද සාක්ෂියෙන් අහන්න මේ නරා වල තුල මේ දූෂිත සිස්ටම් එක ඇතුළෙම ඉන්න කෙනෙක් කොච්චර දේවල් කියලා ආවත් නැවත ඔවුන්ව රකින්නේ නැතිද කියන එක ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න. රකින්වාමයි. මේ 225 ඇතුළට දියසෙන් කෙනෙක්, රාවණා කෙනෙක් ආවොත්
ඔහුව කිඹිරි ගෙයිදිම මරලා දානවා අඬු අතපය කඩලා දානවා මොකද ඔහු එන්න රට හදන්න උනාට ඔය 225 හෝ මේ ඉන්න දේශපාලනේ ඉන්න අය කවදාවත් ඔහුට ඕන දේ කරන්න දෙන්නේ නැහැ තමන්ගේ දේශපාලන තමන්ගේ ගොඩ වඩා ගැනීම උදෙසා කරන්න පුළුවන් සීලමු දේ වුන් කරනවා ඔවුන්ට වැඩක් නැහැ මිනිස්සුන්ගේ දේ රට හැදිල්ල ඒ කිසිම දෙයක් වැඩක් නැහැ තමන්ගේ ගොඩ වැඩිවීම පමණයි එහෙනම් කිසි කෙනෙක් දියසෙන් කෙනෙක් රාවණා කෙනෙක් කෝ තනි නායකයෙකු ස්වාධීන නායකෙක් කර ඇහිල්ල මේ රට හදයි කියලා හිතනවා නම් ඒක දවල් දකින සිහිනයක් පමණයි එහෙම දෙයක් වෙනවා නම් මේ ව්‍යවස්ථාවත් මේ කිසිම දෙයක් නැතුව අපේ පැරණි ක්‍රම සියල්ල කරේ නෙමෙයි දැන් යන්නේ තාක්ෂණයත් එක්ක තාක්ෂණයේ වගේම අපේ හෙළ දැනුම් පද්ධති ඒ වගේම විශිෂ්ට දැක්මක් ඒ දැක්ම හිල අවුරුදු 10ක 15ක දැක්මක් නෙමෙයි ඒ දැක්ම මම දකින්නසහ අපේ මේ වෙනකොට විශ්වයෙන් පණිවිඩ ලැබෙන ආධ්‍යාත්මික නායකයන් දුටු ආධ්‍යාත්මික ගුණවගාවන් සහිත පුද්ගලයන් දුටු පරිදි 2027 වෙන විට ඉතාමත්ම දියුණු තලයකට පත් වෙලා තියෙන සිව්හෙලයක් තියෙන්නේ කෙටි කාලයක් මෙච්චර ණය බරින් ඩොලර් ට්‍රිලියන මිලියන ගණන් වලින් ණය වෙලා ඉන්න අපි මේ ලෝකේ දෙයක් නැතුව කොහොමද මේ සියලුම ණය බරින් යම් මට්ටමකට ගොඩ ඇවිල්ලා රටක් විදිහට ගොඩ නැගෙන්නේ මේක හිතන්නවත් පුළුවන් ද කාටයි කවුරුවත් හිතන්නවත් කැමති නැහැ අඩුම ගානේ මේ වෙන්න තියෙන දේට කොච්චර ලේ කැකෑරුණත් කිසිම කෙනෙක්ට කරන දෙයක් ගැන හිතා ගන්නවත් බැ වෙන්නේ මොකද්ද එහෙම අදහසක් ආවොත් ඒ අදහස ගැන කිසිම කෙනෙක් ඒ මතේ ඉදිරිපත් කරන්නවත් උත්සාහ කරන්නේ නැහැ ඉතින් ඒ නිසා මොකද එහෙම වගේ මතයක් ඉදිරිපත් කළොත් ඔහුව පිස්සෙක් ගන්නට වැටෙන්න පුළුවන් ඒ තරම් ඒ මතය ප්‍රබල සම්ප්‍රදාය අතික්‍රමණය කරන මතයක් එහෙම පාලකයෙකු එහෙම පිරිසක් ගැන කවුරු කියන්නවත් කැමති නැහැ මොකද්ද කවුරුත් ඒක හිතන්නේ නැහැ මේ වෙලාවේ එහෙම පිළිගන්න පුළුවන්ද රට මෙහෙම හැදෙන්න පුළුවන්ද ඔව් හැදෙනවා කුඩා කල සිට මම දැක්ක ආධ්‍යාත්මයේ තුලින් මේ වෙනකොට ආධ්‍යාත්මික පිරිස් දකින්න විශ්වය විසින් අපිව තෝරාපත් කළා මේ මිහිම් පිටට විවිධ දැනුම් පද්ධති අපිට පුංචි කාලේ නම් උගන්නලා එවලා තියෙන යම්කිසි කාර්යයක් සටන් කලාව ජ්‍යොතිෂ්‍ය යంత్ర මන්ත්‍ර දේශපාලන විද්‍යාවන් සංගීතය මේ ඇතුළු සියලුම දසවිධ රාවණ ශක්තියින්ගේ සියලුම පරාසයන් ආවරණය වෙන පරිදි කුඩා කල සිට මෙහෙවපු පිරිසක් කිසිසේත්ම හිතන්න එපා මම දියසෙන් කෙනෙකු හෝ රාවණා කෙනෙකු කියන දේ වරදවා වටහා ගන්න එපා මම මේ දසවිධ ශක්තියින් තුලට අනුගත විය හැකි කණ්ඩායමක් මෙහෙවන එක් පුද්ගලයෙකු පමණයි ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව ඒ සඳහා අවශ්‍ය කරන ආධ්‍යාත්මික ශක්තියින් සහිත අපේ හෙළේ ශක්තියින් හරියට අවබෝධ කරගන්නා පිරිසක් ගොඩනගන්න තමයි මම වසරකට අධික කාලයක් එක දිගට මේ විදියට කැප වුණේ ස්වර්ණමය යුගය සඳහා තෝරාපත් කරගත් අය මේ වෙනකොටත් මේ වීඩියෝ එකේ මෙම කොටස අහනවා ඔවුන් විශ්වයෙන් පණිවිඩ එනවා ඔවුන් දැක්කා රට හැදෙනවා මේ මගේ රට කවදාම මට දාලා යන්න බෑ මේක හැදෙනකම් අන්තිම ලේ බිඳුව වෙනකම් මම මේක ඉන්නවා මගෙන් වෙන්න තියෙන්නේ මොකද්ද මං ඒක කරනවා කරනවාමයි ඒකට මාර්ගයවහම මං ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා මට නායකයෙකු විය හැකි නම් මං නායකයෙකු ලෙස ඉංගලියට එනවා මට නායකයෙකු වෙන්න බැරි නම් මං එවන් කෙනෙකුට කළ හැකි උපරිම සේවාව සපයනවා ඒ කියන්නේ ඔබ මට සේවයක් සැපවීමක් හෝ මා නායකයා කරගෙන මා වටා එක්වීමක් නොවේ මං එක්තරා කණ්ඩායමක් මෙහෙයවමින් අදාළ කාල වකවානුවේදී කණ්ඩායම් කිහිපයක එකතුවක් සමග වෙන එක මතයක් දරන පිරිසකට එකට එකතු කිරීමක එක කොටසක් පමණයි. හැබැයි ඒ කණ්ඩායම් තුල සිටින නායකයින් අතරින් එක් අයෙකු ප්‍රධාන නායකයෙකු විදිහට අදාළ අවස්ථාවේ සියල්ල නියෝජනය කරાવી. ඒක මේ වෙනකොට කාගින්වත් එළියට එන්නේත් නැහැ. එහෙම එළියට එන්න විශ්වය දෙන්නේත් නැහැ. ඒ සියල්ලෝ අතර ඔහුව සංගවා තියෙනවා. ඔහුට නිර්ුපද්‍රිත වේ අවස්ථාව වෙනකන් කිසිම බාහිර බලවේගයක ගැටලුවක් නැතුව එන්න මොකද වත්මන් දූෂිත දේශපාලඥයින් මෙවන් තත්වයක් තුල යම් කිසිහකින් අදාළ පුද්ගලයන් හඳුනාගෙන තිබිරිගෙයීම මරා දැමිය හැකිනම් එය කරනවාමයි ඒ නිසා විශ්වය ඒ වගේම හෙළ ජානව සහිත එහෙම නැත්නම් අපේ හෙළයන්ගේ ආත්ම ඒ දේවලේ විඥානය වසර ගණනාවක් දහස් ගණනක් තියෙන විඥානයන් සැදී පැහැදී ඉන්නවා අදාළ පිරිස ඒකාත්මික කළා මේ ගමන අරයන් සමහර වෙලාවට ඔබට විශ්වයෙන් පණිවිඩෙන ඔබට දේවල් දැනෙනවා. ඒතර ඔබට හිතෙන්න පුළුවන් මම දියසෙන්. මම රාවණාද මට එහෙම ශක්තියක් තියෙනවද ඔබ පැටලෙන්නට ඇති. හැබැයි ඔබට ඒ තර්ථයට පත් කළා හරි ඔබවත් ගේන්නේ යම්කිසි අරමුණක් සඳහා යම්කිසි දෙයක් උදෙසා.
ඉතින් Taman මේ වගේ කෙනෙක් කියලා හිතාගත්ත ගොඩක් අය සමහරට මේ වෙනකොටත් මේ වහනවා ඇති කොහොම වුණත් යන්න තියෙන්නේ හැමෝටම එක අරමුණක එක පාරක එතෙන්දි නායකයා කවුද නායකව වෙන්නේ කවුද කියන එකවත් කාටවත් වැඩක් නැහැ අරමුණ පොදුයි සිව්හෙළේ ආධ්‍යාත්මික යුගය එම නැත්නම් රාවණාගේ දෙවන උපත එන්නේ රාවණා කෙනේ භෞතිකව ඉපදෙන්නේ නැහැ හෙළ රාවණ විඥානය තුල තියෙන දසවිධ ශක්තියින් නැවතත් මේ සිව්හෙළේ සුජාත දූපුතුන් අතින් එළියට එනවා ලේ කැකෑරෙන සිව්හෙළේ අභීත දූපුතුන් වෙත ඒ සියලුම ජාන හිමි ඔබ වෙත එකිනෙනවා ඉතින් එවන් අය මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා ඒ සියලු දෙනා එකතු වෙන්න මගේ WhatsApp නම්බර් එක දාලා තිනවා මේ ගැන තවත් දැනුවත් මේ දෙයටම අපි එකතු වෙන්න ඕනේ මොකද්ද මේ දේ තුල තියෙන මේ කියන දේ තවත් අපිට දැනගන්න ඕනේ මොකද්ද මේක තියෙන සැකැස්ම ඒක සියල්ල මෙතන මේකෙන් මම දෙන්නේ නැහැ ඕනකමක් තියෙනවා නම් විනාඩි 10 ඉවරනකම් බලපු කෙනෙක් නම් මොකක් හරි මේක තියක් තියෙනවා මට අපි එකතු වෙලා බලමු එහෙම නැත්නම් මෙයා කියන දේ තව පොඩ්ඩක් කතා කරන්න හරි අපි උත්සාහ කරමු කියලා එකතු වෙන්නට අවශ්‍යතාවයේ තියෙන විශේෂයෙන් තෝරාගත් පිරිසක් මෙතන ඉන්න අය එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් ආරම්භයේ සනිටුවන් කරයි. ඔවුන් සමග මාවට එකතු වෙන්නා වූ ඒ කණ්ඩායම මේ ගමන එක් ප්‍රාන්තයකින් පැත්තකින් ආරම්භ කරයි. ඒ නිසා එම ගමන එකතු වෙන්න ඔයගොල්ලන්ට බොහොම බැතිසිතින් ආරාධනා කරමි. අද වීඩියෝ එක ටිකක් දිග වුණත් මේ ගැන හොයපු පැටලිලා ඉඳපු අයට අලුත් මාවතකට මාර්ගයේ විවර කරමින් මෙම අලුත් ස්වර්ණමය යුගය සම්බන්ධව ගොඩනැගෙන ප්‍රධාන වීඩියෝ මාලාවේ ආරම්භය මේ විදිහට සනිටුවන් වෙනවා. ඉතින් බොහෝ වීඩියෝ ප්‍රමාණයකින් ඉදිරියේදී අපි හමු වෙමු සියල්ල ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න එකින් එක ක්ලියර් වෙයි. එකින් එක නිරවුල් වෙයි. ඒවත් එක්ක හැකියාව ලැබෙයි. අදාළ යුග පෙරලිය සඳහා සියල්ලන්ට එකතු වෙන්න. එහෙනම් ආදරයෙන් නැවතත් එක්වන්නට ඇරයුම් කරමින් අද වීඩියෝ එක නවත්වනවා. ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.